වෙනත් ප්‍රධාන ගේට්ුවෙන් නොවන වෙනත් ගේට්ුවකින් අරගෙන ගිහින් තියෙන්නේ. එතකොට ඒක අපට මේ වෙලාවේ කියන්න පුළුවන්කමක් නෑ. රටේ තියෙන ආරක්ෂාවයි ඥානසාර හාමුදුරුවන්ට තියෙන තර්ජන ගර්ජන ඒ සියල්ලත් එක්කම එවැනි තීරණයක් ගණ්ඩ ඇති කියලා අපි හිතනවා. හැබැයි ඥානසාර හාමුදුරුවන්ට අවශ්‍යතාවය තිබුණා මේ අපේ මෙතන රැස්වෙලයින් උදේ නමේ ඉඳන් මෙතන හාමුදුරුවෝ නිදහස්සේ කියලා බලාපොරොත්තුවෙන් ඉන්න අපේ ආදරණීය තරුණ පිරිස ජනතාව මේ භික්ෂ හාමුදුරුවන් වහන්සේලාව මුණගැහෙන්න. නමුත් අපිට වැදගත් වෙන්නේ උන්වහන්සේ මේ වෙලාවේ මෙතන වචනයක් කතා කරන එකට වඩා උන්වහන්සේ ඉදිරියට කරන ක්‍රියාවලිය තමයි අපට වැදගත් වෙන්නේ. උන්වහන්සේගේ මතවාදයත් උන්වහන්සේ ඉදිරියට වැඩ කටයුතු කරගෙන යෑමත් උන්වහන්සේගේ අවශ්‍යතාවයේ රටේ අවශ්‍යතාවයේ බවට පත්වීමත් තමයි අපට මෙතනදී වැදගත් වෙන්නේ. ඒ නිසා අද දවසේ උන්වහන්සේ මෙතන මාධ්‍යයට හෝ ජනතාවට කතා නොකළා කියලා මේ මොහොතේ අපි දන්නේ නැහැ. තව ටික මොහොතකින්වත් ඇවිල්ලා කතා කරයිද කියලා උන්වහන්සේට ඒ අවශ්‍යතාවයේ තියෙනවා. දැඩිවම ඉතින් ආරක්ෂකංශයේ උපදෙස් පිළිපැදිමින් තමයි ඒ තීරණේ අරගෙන තියෙන්නේ කියන එක තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. අපිත් දැන් මහානායක හාමුදුරුවන්ගේ පන්සලට යනවා. අපි හැමෝම එතෙන්ට යන් කියන ආරාධනය තමයි කරන්නේ. මොනවද? ඒ කියන්නේ හාමුදුරුවෝ නිදහසට උන්වහන්සේ කටක නිදහසක් නැතිලාද? නෑ, උන්වහන්සේගේ කටක නිදහසක් තියෙනවා. උන්වහන්සේ කිසිදු බැඳීමක නෑ. උන්වහන්සේ දරන අදහස මතවාදී උන්වහන්සේට හැමදාම දරනවා. උන්වහන්සේ මේ වෙලාවේ උන්වහන්සේගේ ආරක්ෂාවයි රටේ තියෙන තත්ත්වයයි පිළිබඳ තමයි විශේෂයෙන්ම සැලකිල්ල දක්වන්නේ. ඒ කාරණා සැලකිල්ලට ගෙන තමයි උන්වහන්සේව එවැනි ආරක්ෂක පියවරක් අනුගමනය කරලා තියෙන්නේ. මොකක්ද මේ වෙනකොට උන්වහන්සේ බන්ධනාගාරෙන් එළියට වැඩම කරලා තියෙනවා. දැන් යන්නේ කෝට්ටේ අපේ අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක හාමුදුරුව මුණ ගැහිලා උන්වහන්සේගේ අවවාද අනුශාසන ආශිර්වාද ලබා ගැනීම සඳහා තමයි ඥානසාර හාමුදුරුව ඒ ස්ථානයට වැඩම කළේ. ඉත්තෑපානේ හාමුදුරුව වැඩම කරන්න තමයි හිටියේ. නමුත් උන්වහන්සේ වැඩම කරීමේ කාල වේලාවේ ගැටලුවක් තියෙනවා. මේ වෙලාවේ උන්වහන්සේ මේ ස්ථානයට පැමිණිලා ඥානසාර හාමුදුරුවන්ව උන්වහන්සේ තමයි බාර අරගෙන වැඩම කරන්න සැලසුම් කරගෙන තිබුණේ. නමුත් උන්වහන්සේගේ වැඩම කිරීමේ ප්‍රමාදය නිසා උන්වහන්සේට යම් කාර්ය බහුලතාවයක් නිසා උන්වහන්සේ වැඩම කළේ නැහැ. උන්වහන්සේව ඒ නිසා තමයි එතන විහාරස්ථානයට ගිහිල්ලා උන්වහන්සේව බැහැ දකින්නේ. උන්වහන්සේ ඉන්නේ කෝට්ටේ කොට්ටාවේ රුක්මල්ගම මහානායකහරෝ වැඩ ඉන්න විහාරස්ථානයට තමයි මහානායකහරෝ ඉන්නේ. ඥානසාර හාමුදුරුව වැඩම කළෙත් එතෙන්ද. අපි ඔක්කොම යන්න ඕනෙත් එතෙන්ද. රුක්මල්ගම මහානායක හාමුදුරුවන්ගේ පන්සලට. ඔව්. හරි හරි අපි යන්න. අපි මෙතනින් හඳුරෙන්නේ නැහැ. නෑ නෑ නෑ. අපි නීතියට ගරු කිරීමක් මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ. නීති ගරු කිරීම. යක් යක්. ඔව් ඔව්. හරි ගිහිල්ලා හඳුරු ගිහිල්ලා ඉන්නේ. මේ අම්මා අයියේ අම්මා දෙන්න කරගෙන මහානායක ළඟට මෙක්කන් ගියාම හොඳයි ගොඩාක්. කෝට් එක කියන්නේ. අම්මා එක්කරගෙන දිනපතා අලුත් පුවක් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න.
ඒ වගේම කුඩා සීනුවෙබොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.